ඔබතුමිය ඇස් දෙකින් දැන් මට තියෙන සාකච්ඡාගන්න එක මේක මාධ්‍ය ගන්න මම මේක මේගොල්ලෝ වන්නේපා මේගොල්ලෝ මට පේන්න ඉන්න ඕන මාධ්‍ය බලන්න මෙයාට ඔබතුර කල්ලාන්න දැන් ඉන්නේ මම බලන්න මේ ටිකක් පොඩු කරන්න මගේ ළමයෙක් මේ මැරුණොත් මම හැම ගහනවද? ඕ අනේ කඩිය මෙයාට වෙන්න ඕන මම මාධ්‍ය වේදි. එහෙම කරන්න බෑ මේ රටේ විනයක් තියෙනවා. ඕ දැන් ලේකම් තුමිය මොකද මට කියන්නේ? ලේකම් තුමිය කියන්නේ මොකද මට? මේගොල්ලන් හැමෝම හොඳට වැඩ කරනවා කියලා හාවාගෙන ඉන්නේ. මගේ තමයි සර් ඩෙන්ගු වැඩසටහන එමී මැඩම් ගෙනලා අහන්නේ සර් දැන් වුණා මගේ තමයි හොඳම වැඩසටහන සර් මම තමයි ක්‍රියාත්මක කළේ ඔබතුමාගෙන් මම අහන්නේ එදා මේ හමුදාව පොලිසිය යනකොට ඔබතුමා ආවද දෙන්න ඔව් සර් මේ එදා දවස පුරාම මම ස්කීම් එකේ කටයුතු කළා. කවුද ප්‍රදේශ බාර වීටි මන්ත්‍රීතුමා? මන්ත්‍රී කෙනෙක් එහෙමත් නැහැ සූර්යරජ මහත්තයින්. කොහොම සූර්යරජ? සූර්යරජ මහත්තයට ඔව් සර් සූර්යරජ මහත්තයට ඔතන ප්‍රශ්න වුණේ මේකයි සර්. මේ ඒ කියන්නේ සූර්යරජ මහත්තයා ඉතල තියෙන්නේ අපි ග්‍රාම නිලධාරී කාර්යාලයේ රැඳෙන්නේ ඕනේ කියලා. එහෙම නෙමෙයි සර් තිබුණේ. අපි නිලධාරීන් කලින් දවසේ සර් අපි සාකච්ඡා කළා. කලින් දවසේ අපි කලින් දවසේ කමිටු වාර්තාව මේ තියෙන්නේ කලින් දවසේ කරපු ඕක ටිකක් ලියන්න පුළුවන් ළමයෝ ඊට වඩා බල බල ලිව්වේ නැහැ සර්. සූර්යරජ්ජි හම්බුණාද වටේදා? ඔව් සර් හම්බුණා. එතුමත් එක්ක කතා කරාද? ඔව් එතුමත් එක්ක. සූර්යරජ්ජි ගන්නද? රයිට්. ඔව් එතුමා ගන්න. අපි කණ්ඩායම් 12කට කඩලා තමයි කොට්ටාසේ කළේ. එතකොට එක කණ්ඩායමක් සූර්යරච්චි මහත්තයාට වාරෝ තියෙන්නේ. සූර්යරච්චි මහත්තයාත් අධික්ෂණ නිලධාරි. එතකොට මෙතුමියට එක කණ්ඩායමක්, මෙතුමියට එක කණ්ඩායමක්, මට එක කණ්ඩායමක්. මම හවුසින් ස්කීම් එක කළේ. මම හවුසින් ස්කීම් එකේ ඒත් එක්ක මම වැඩසටහන හිටියේ. ඔබතුමිය කරුණා කරලා. හලෝ. කාන්තාවන්නේ කතා කරන නිසා මම මේක කරේ. කොහෙද මෙයාගේ කොට්ටාසේ නැසෙයි මේ වැල් දුව කවුද අපේ ඉන්නේ සූර්යරජ්ජි බලපු හරි නම්බර් කෙනෙක් මේ කොහෙද ඉන්නේ මේ යන්න මම නිතරම අවදියෙන් ඉන්න දේශපාලනක් අවදිය ඔයගොල්ලන්ට නම් කරන්නේ වැරද්දක් කරා නම් සතුන් ඔයගොල්ලෝ ඔයගොල්ලන් මනුෂ්‍ය වර්ගයට අයිති නෑ ඔයා කොහෙද වැඩ කරන්නේ කරුණාකරලගේ සදාචාර සම්පන්නකමක් නැද ටෙලිෆෝන් කරලා කියන්න මෙයා බඳින්න මේ ගහයි ගහයි බඳිනවා මෙයා එම කරන්න බෑ මම කිව්වොත් කිව්ව දැන් මම කරන්නේ මිනිහ බලු වැඩ එපා කරන්න මේ නෝන්ලා දෙන්නයි මෙයයි මෙතන හිටියයි තද කරන්න දුව නිකන් දාන්න තද කරන්න ඔව් ඔව්
කවුද? ඔව්. 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 එන්න බැරි නම් ටෙලිෆෝන් කරන්න ඕනේ ප්‍රාදේශීය ලේකම්ට එන්න බෑ කියලා. ළමයි මැරුණොත් ආණ්ඩුව වක් කියන්න ඕනේ. ඇමතිවරයා වක් කියන්න ඕනේ. සෙල්ලම් කරන්න එපා මාත් එක්ක. උද්ඝෝෂණ. ඔන්න බම්බුවක් කරගන්න. විනයද ඉන්නවා මේක ඉන්නවනะ. අපි දාස් කාලයක් ගෙනල්ලා මේ හමුදා පොලිසිය දාලා සුද්ධ කරන්න මේක. ඉතින් අපි හැම තැනම මට කිසි දෙයක් කතා කරන්න එපා. බැරනම් මේ යාළු බලෝල් මේගොල්ලෝ ගැන නෙමෙයි කතා කරන්නේ මම අහුන දෙන්නේ මෙයා කවුද මෙයා කවුද ඒ තමයි ආපු නැන්නේ ආයෙත් කතා කරන්නේ සම්මුති ආයතන සලකලා තියෙනවා ඉගෙනීම ඉගෙනීම නේදා බල්ලෝ බල්ලෝ කරා බල්ලන්ට ගන්න ඔය කතා කරන්නේ මේලා බල්ලෝ හරි කරා බල්ලන්ට මම ගන්න මගේ ස්ටෝරම් මගේ මගේ බෝරේද මෙයා මගේ වැඩ කේක් ඔකේ නෑ පොඩි එකක් මරුණා ඔව් සර් ගෑස්සෝ මිනිහෙක් මරුණා එනවා හොදවත් කියන්න මුන්ද මේ සියලු දේවල් දින එන්නවා ජනරන්නේ මාත් ලියා ගන්න කෑ ගන්න එපා මාව නරක මිනිහා කරන්න එපා සමෘද්ධි කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දරුවෝ ඒක ඉන්නව නම් අවජාතික දරුවන්ට ගහලා එලවන්න ඕන මෙන්න මේකයි මාධ්‍යයට කියන්න තියෙන්නේ රජයේ කෝටි ගාණක් වියදම් කරලා මේ ඩිංගු මර්ධනයට වැඩ කරනවා මේක ඇමතිතුමාටවත් අපිටවත් තනීම කරන්න බැරි වැඩක් මේකට මහජන සහයෝගය තියෙන්න ඕනේ මහජනතාව සහයෝගය කියන්නේ අපි වගේ දේශපාලනඥයෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පළාත් සභා ප්‍රාදේශීය සභා සියලුම ජන කොටස් එක්කාසු වෙනකොට රාජ්‍ය නිලධාරීන්න ප්‍රාදේශීය ලේකම් තුමාගේ හෝ තුමියගේ ඉඳලා දිසාපති තුමාගේ හෝ තුමියගේ ඉඳලා සමෘද්ධි කෘෂිකර්ම නිලධාරී ග්‍රාම සේවක රාළාමිලා ඒ වගේම අනිත් සියලු ජන කොටස් ඒක රාශියක් එහෙම ඒක රාශි නූන නිසා තමයි මෙච්චර කාලයක් අපි විරුද්ධ පක්ෂවලුම් බැනුම් ඇව්වේ ළමයි මිනිස්සු මැරෙලා ඔයාලම කල්පනා කරන්න ඔයාලා අතින් අල්ලගෙන වඩාගෙන ඉන්න කිරිපෝන දරුවෙක් තමන් කිරිපෝන දරුවා මෙයාගේ දරුවා මෙයාගේ දරුවෙක් ඉන්නවද වයස කීයද අවුරු දෙකේ දරුවා මෙතුමාගේ මෙහෙම කිරිපෝල වඩන් ඉන්න දරුවා ඩිංගු වැදලා මැරුණා වර්ධුණ වේදනාව මොකක්ද කරුණා කියලා කියන මොනතරම් වේදනාවක් ඇයි එහෙම ඇති වෙන්නේ ඔයගොල්ලා ක්‍රියා නොකරපු නිසා හරියට එම ක්‍රියා කරන්න ඕන නිසා තමයි හමුදාවයි පොලිසිය යොදවල අපේ මන්ත්‍රීතුමාලා මං ඇවිල්ලා ප්‍රචාරය කළා සියලුම දෙනා කැඳවලා ප්‍රාදේශීය ලේකම් තුමිය ආවා එතකොට අපේ සෞඛ්‍ය නිලධාරි තුමිය ආවා PHI මාතුරා මේ වැඩපිළිවෙල කරේ මේ වැඩපිළිවෙලට ඔබතුමාලට හෝ තුමියලට අඩු ගානේ පැය 4කටවත් ඒක රාශි වෙන්න බැරි නම් ඒ සේවය පැරල් ගියා සේම අසල් කරන කරුණාකරලා කැලණිය ඉන්නෝනම් දේශපාලන වශයෙන් මඩුදව කරන්න එපා. ඒක ජනතාව තීන්දුව කරේම හොඳ නැද්ද කියලා. තමන්ගේ රාජකාරිය කරන්න. තමන්ගේ යුතුයකම් ඉෂ්ට කරන්න. තමන් ගන්න පඩියට ණය වෙන්න එපා. මේ මර්වින් සිල්ලා මේ හැමදේම කරන්නේ
අර කනා ගිනිවරන් යන්නේ කනාට පේන්නේ ඇඟේ පේන්නේ නැව බේරගන්න. ඒ වගේ තමයි මම මේ දැන් මේ තාම මම තැඹිලි ගෙඩියෙන් ඉන්නේ අද. මම සරට ගබඩ මිනිස් ගෙඩියක් ගේන්නේ කියලා මම දන්නේ ගෙනාවද කියලා. නොකාමේ ඉන්නේ. ඇයි? මහා ජනතාව වෙනුවෙන්. එබැයි මම කියවා එදින කාරණේ. අන්න ඒක නිසා කරුණා කළා තමල්ලට මේ රාජකාරී කරන්න බැරි නම් අපහසු නම් තමන්ට ඕන දැනගෙන ඉල්ලලා යන්න. ඒක මේකේ ෆොන්සේකා පාට්පත් JVP පාට්පත් සමහර UNP පාට්පත් මේ දාන්න ඉන්න එපා. ඒක මෙහෙ නෑ. මේක ශ්‍රී ලංකාව. මේ ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සන්ධානයේ රට අපිට හිතවත් උදවිය මෙතනයි. ඒ උදවියත් එක්ක අත්වල බැඳගෙන වැඩ කරනවා. අද මේ පෙරවරුක් විතරයි මෙතන වැඩි කරන්න ආවොත් දඟලන්න ආවොත් මගෙන් බේරුමක් නැහැ. මේ ප්‍රසිද්ධ මාධ්‍යයට කියන්නේ. ඔයාලා මගේ හතුරු නෙවෙයි. ඔයාලා මගේ මිතුරු. හැබැයි මම නරක කරගත්තොත් සතාසියු බලත් වැඩි මං අන්තයි. එච්චර කියන්නේ. මම අධිකරණ නියෝගයේ පිළිපැද ප්‍රහාරයක් කෙල්ල කරයි කියලා එක්තරා මාධ්‍යක ලොකුට දැම්මා. මං එමත් මගේ පුතා ගිනේතුම අපේ ගමේ මං ඉල්ලින් ඉල්ලේ නෑ. එතුමන් නීතිය ක්‍රියාත්මක කරන්න දුන්න. ඒක තමයි සදාචාර සම්පන්න ගම හැකියාව. ඒක තමයි හැදියාව කියන්නේ. නැත්නම් මට තුන බෝඩ් එකක් උස්සන් ඉන්න ඉල්ලාස්වෙන් පෙස්සන් ලියන්. මම නීතියට ගරු කරන නිසා නීතිගරුක පුරවැසියෙක් නිසා නීතිච්ච මාතෘ බාර දුන්නා පුතාව නිදහස් කළ දෙන්න කියලා. දැන් ඒ නඩුව ඒගොල්ලම ඇයට සම්බන්ධපත් කරගන්න. අන්න නිශ්ශබ්දතාවය රජ කළා. කැලණි ආසනේ පාට් දාන්න නම් එන්න එපා. විශේෂයෙන්ම සමුදි කටියට ආදරේ නිසා මේ කියන්නේ.